සටහන සාර්ථක වෙනවා නම් මම ඉල්ලලා අස් වෙනවා. එතකොට මං හිතන්නේ මේ ඇමතිවරුත් ඉල්ලලා අස් වෙනවා. අපි ඔක්කොම ඉල්ලලා අස් වෙලා කරුණාකර නිස්සද්ද වෙන්න මං හිතුවා. නායක මැතිතුමාව ඇත්ත වශයෙන්ම අදමැති ඇඩියට පත් කරන්න කියලා මං එතුමාගෙන් ඉල්ලා සිටිනවා. පළමුවෙන් අපි මෙතුම එක කරමු. මම ඒ නිසා විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන ඉදිරිපත් කරමු. ඇත්ත වශයෙන්ම පාරට බැහැලා මෙතන පෙළපාලියන්ට වුමනා නැහැ. කිසිම පෙළපාලියක් වුමනා නැහැ. අපිට විශේෂයෙන් කරන්න තියෙන්නේ බ්‍රහස්පතින්දයි සිකුරාදයි මේ පාර්ලිමේන්තුව රැස් වෙලා. ඒ පාර්ලිමේන්තුව රැස් වුණාන් පස්සේ අපි මේක වාද විවාද කරාන් පස්සේ විශේෂයෙන්ම අපේ එතුමාගේ අදහස් අපිට පිළිගන්න පුළුවන් නම් කිසිම බයක් නැතුව එතුමාට මේක බාර ගන්න පුළුවන් කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම විශේෂයෙන්ම ලෑස්ති නෑ මේ අවස්ථාවේදී බොරු කියන්න. මම කැමති නෑ අසත්‍යයක් කියන්න. මොකද අපි ඇත්ත කියන්න ඕන ජනතාවට. අපි ඇත්ත කියලා වැඩ කරන්න ඕනේ. අපිට වඩා හොඳ වැඩසටහනක් වෙන කාට හරි තියෙනවා නම් කරුණාකරලා මේ වැඩසටහන තියෙන එක්කෙනාට බාර දෙන්න ඕනේ. ඒක අපි කරන්න පුළුවන්. මේ ගැන මේ පාර්ලිමේන්තුවේ වාද කළා. මේ පාර්ලිමේන්තුවේ ഘോഷා කළා කියලා අපිට ඒක කරන්න බෑ. අපි මෙතෙන්ට එන්න ඕනේ. මේ වැඩසටහන ගැන කතා කරන්න ඕනේ. වැඩසටහන ගැන කතා කරලා අපි එකඟත්වයකට එන්න ඕනේ. අද එකඟත්වයකට එන්න බැරි නම් එහෙනම් මේ රටට අනාගතයක් නෑ. ඒත් මේ ඇත්ත මම කිව්වේ. මේ රටේ ජනතාව ඇත්ත තත්ත්වය දැනගන්න ඕනේ. කොහොමද අපේ ඇකිලුණු ආර්ථිකය අපි ආපහු දියුණු කරන්නේ? අපි කොහොමද ඇකිලුණේ ආර්ථිකයෙන් ජනතාව දියුණු වර්ධනය කරන්නේ? අපි කොහොමද අනාගතයේදී මේ රටට සුදුසු, මේ රටට තරඟකාරී ආර්ථිකයක් ගෙනල්ලා අපේ ණය ගෙවන්න පුළුවන් තරම් විදේශ විනිමය අපි ලබා දෙන්නේ? ඒකයි අපිට තියෙන මූලික කාරණේ. ඒ මූලික කාරණය ඉෂ්ට කරන්න මං හැම එක්කෙනාගේ මේ සභාවෙන් එකමුතුකම ඉල්ලනවා කියලා. මේ කෑ ගහන එකෙන් මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් මේක විසඳෙන්නේ නැහැ. මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් සටන් පාට කියන එකෙන් තමයි අපි මෙතෙන්ට වැටිලා තියෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා අපේ විකල්පය කුමක්ද කියලා අපි දැනුම් දෙන්න කියලා ප්‍රකාශ කරමි. මගේ වචන සමර්පණය මම අවසන් කරනවා. සභාවේ වැඩ කටයුතු විනාඩි 10කට නතර කරනවා.